මධ්‍යයනකඔබ දෙවා පවෘතිය සමගෙන් ම චරිත දනංචය මන හේත්‍ර. බම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමෙන් අවධනය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රට ගොඩනගන ග්‍රාමශක්ති මෙහෙවුම අද සබරගමයේදී. ප්‍රිලංකාව හා කුවට අතර සමඳ තාත්හර කෙරෙ. රයානතුරු කිහිපයකින් හයිදිනෙකු මියගොස් විසිදිනෙකුට තුවාල. කිස්ාන හමැතිවරණය ඇරඹේ දෙල්ලුදුකම පිටු දැකීමේ ග්‍රාම ශක්තිය ජනත ව්‍යපාරය සබරගමුව පලාත් මෙහහිුම් කමිටුුව ජනාතිපති මයි ත්‍රිපාල සිරිසේන මැතුමගේ ප්‍රධානතුවන් අද පසරුවේ පැවැත්වෙනවා. ඒ රත්නපුර පලාත් සභා ස්ශ්‍රවනාගාරයයේ. සබරකම පලාාත තුළ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය සහ හි ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී පූර්ණ අවධහනයක් යොමු කරෙනවා. මෙතෙක් රට තුළ ක්‍රියාවට නන්වාති වෙන දිරිදුකම පිටුදැකීමේ ජනතා්‍යාපාර අතුරින් ග්‍රාම ශක්ති ව්‍යාපාරය විශේෂවනවා. ඒ ඇපුුම් මානසිකත්වෙන් මිදී ජනතාවට සෝත් සහයෙන් නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වල සපේන ව්‍යාපෘතියක් වීමනි සයි. ග්‍රාම ශක්ති වැඩපිළිවෙලයටතේ ක්‍රියාත්මක ගනගම නිෂ්පාදන ගම්මාන කටයුතු ඇනඹීමද අද සිදු කරෙනවා. ම ගම්මානේ නිරක්ෂණ චාරිකාවකඩද ජනාතිපතිතුමා එක්වීමට ඩියවිතයි. වර්තමානය වනවිට සෞ්‍යෂේත්‍රයේ දැවන්ත පරිවර්තනයක් සිදුව ඇති බව අමාත්‍යය රාජිධසේනාරත්ත මහතා පවසනවා. සීමමාවාසික වෛද්‍ය පත්වීම්, දෙසිය අනු දෙකක් පිරණෙමීම වෙනුවෙන් බඩාරනායක සම්මාන්ත්‍රණ ශාලාාවය පැමති උත්සවේකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කලා. Now Everything iscer වර්මාය වන විට සෑම වෛදි පහසුකමක්ගේ නොමිලේ ලවාදීමට අපි කටයුතුරලා තියෙනවා. හරදරෝග සඳහවශ්‍ය පහසුක්, පිළිකා රෝගින් සඳහා සිදු කරන ප්‍රතිකාර නොමිලේ ලබාදීමට. රජ පීවරගෙනැති ෙනවා පෘදිර පරිීක්ෂණත් නොමිලේසිදු කරන්න පුළුවන් සියලු රෝහල් වෙත්ත අෞෂද හිගයකින් ොරව ලබාදී තිෙනවා. සුවසැරිය ගිලන් ත සේවේ තුළෙන් ජනතාවට සහන රැසක් ලබාදීමට හැකිවනා. ඉදිරිවසර කිහිපේදී මීටත් වඩා විදිමත්. පූර්ණ පහසුකම්බලින් සමන්ත සෞඛ්‍ය සේවක් ඇතිකිරීමට අපි කටයතු කරනවා. මත්ව තුර විනාශ කිරීම සඳහ ආන්ඩුවට ගතයකි සියලු ක්‍රා මාර්ගක නබව නියෝච චමාතය නලින් බ්ඩ අරමභතා පවසට පවා. උඩුත්තාව පාධිශ්ී ේක කාර්යාලය පැවති සම්බන්ධී කරන කමිටුවට සහභාගේ වෙමෙනු අමා්‍යවරයා මේ බව කියා සිටියේ. වයම පළත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සහ ප්‍රධිශ්වී ලේකම් සුමුදු පී විතාරණ මහත්මය ඇතුළු රාජච නිලධාරින් රසක් මෙම අවස්සාාවට එක්ව සිටියා. ඒඒ නීරෝී මත් පැ. ද ල අපට තා ට රන රි කර යක් යි ද හ ැද ැතු කරන්න න ච කර කට ද ද ්‍රමවේද තා කලා ද ර ල පුදගල ක හම . සහ තු සහ කුණු අපේ ප්‍රදේශේ ම ේර ට . ස ැ. මොරගහකන්දෙ ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම්කිරීමෙන් ජනාතිවතිතුමා ලෝකේටබ ආදර්ශයක් සැපියූ බව හිටපු පළත් සභහ මාත්‍රී අසාත්සාලි මහතා පාවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හම් වුවකදී ඔහු මේ බව කියයා සිටියා අලුත් තාක්ෂණ යොදලා මෙ වීදර කරන්න පුලන් කියලා සම්පූර්ණයම නිර්මාත්‍රය ඇටිය හිටිය කුළසිංහ මාත්මයක්. ඒ සම්පූර්ණ ව්‍යකෘතියම. යාගේ නමින් නංකරපුක මంහි න්නේ කි සි ජా ర නති ్ లో ధర్ ై రి ా ీస ැత్ ప్ సర ැක්క. ඇම ්‍යකෘති මైන්ද රාජපක්స කිය නමතයිතිුණ තිබුණේ නැත්තේ එක දේ තමයි මైంద రాජ ක්స නం ජతතිయන් ර කනత ර ති ు ැත්ති ද මේ රුදු మ කිසිම ව්‍යාකෘතියට මෛතరిපాల సీసන කියන නමදාලනෑ එතුමායි කැමැතිත්නෑ. උතුරේ ආරක්ෂාව පිළිබඳ වැදිමත පතුරවමින් ජාතිවාදය ඇවිසීම සඳහා ඇතමුන් ක්‍රියාකරන බවද අසත් සාලිමහතා මෙහිදී පවසාසිටියයා. විශාල කැම්පේන එකක් ගැනවා උතුරේ අමුදා කෑම්ෂ්ටික ඉවත් කරනවා කියලා. හමුදා ප්‍රකාශවතුමා කියන්නේ ඉස්සර අතලිස්දා ගටපුූ හමුදාව. ඒ ආණ්ඩුව තිීනපටම දාහතරදාගට අඩුෙරවා. දතරදාගට අඩු කරපයක තවමමා ොතරමයිතියනය යක අඩු කිරිමක් කරල නෑ. කෑම් පයින් කරලා නෑ ක්කුණේ මිනිසූුව කොලෝපු කරලා ජාතිවාදි පැත්තර හරෝලා මේ දෙමළ මිනිියර්ගේ ඉල්ලීමට ඔක්කොම කෑම්සිික වාගෙනයනවා. එන වෙනම මතයක්ආදාන්ඩ කට්ටයක් සූදාන වෙනවා. වනේ ප්‍රදේශ කේ සි රයාතුර වලින් හි නක මේේකොස් තවත් වි නකු අධි පරිසක්තු අල පාති වෙනවා. ැදවච්ිය සූරියව කොඩිக்காවம் අකුරස්ස මුදලම සහ ගලේවලයන ප්‍රදේශවලයි මෙම අනතුරෝ සිදුවේතිබෙන්නේ. මැදවච්චිය පූනෑව ප්‍රදේශවයේදී බස්රතයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලින් දහනව දෙනකුතු අල ලැබවා. කොළම සිට පුදුකරු ඉරිපපු බලා දහවනය වූ බස්රතයකුයි මෙසේ අනතුරට ලක්බුණේ. පූනෑව නාවික හමුදා කඳවුර අසලද, බස්රතය මාර්ගෙන් ඉවතට පැන ගස්සක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. යාල ලැබුවන් වෞන්‍යාව රහලට ඇතුළත් ක අතර කිහිප දෙනිෙකු තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. බස්්‍රතේරියදුරට නිින්දයාම අනතුරට හේතුව බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බාධෙන් මැද වච්චේ පොලිසිය වැඩදුර පරික්ෂ සිදු කරනවා. ලිොචිය වෙල්ලන් කුළම ගවිපොලින් මෙවර සාර්ථක ජු අස්වවැන්නක් ලැබීතිබෙනවා ශ්‍රී ලංකා යුදහමුදාවයි එය පවත්වාගෙන යන්නේ. මේ තුළින් තම අතුමිට සරුවී ඇති බව පුනුරුත්තාපනය කරනු Lල්ට හිටපු සාමාජකින් පවසනවා. ිනොචිය වෙල්ලන් කුළම ගොවිපොලේ කජු අස්වනු නෙලිීමේ කටයතු මේවැන විට ආරම්භ කර තිබෙනවා. අක්කර තුන් සය දාහත්තක කජු වගාවකින් ඒ සමන්විතයි. මෙ වன විට கிோகிராම් விසි 15ඳහකට අධக்கு கජු அස්වන්නක් ලැබ ඇතිබවයි ගොවිப்பல நிலதாரின் පවසන්නේ. යுදහමුுதா செபலூන් මෙම, යுදහමුதாාවට බඳவாகත් 15ன்றுතා කරනු හිටපු L. සාමාජකයන් මේ සඳහා දාකவீසිටිනවා. ජාතික ஆර්த்திකட்டு දவන්තදාකත්වයක් මෙட்ම தම பවල්வලටது මෙමගින් ශ්‍රක්තියක් ලැි ඇතිබව ඔවුන් පවසனවා. ප්‍රදේශේෙස පවල් වලටද මෙම ගොවිපොල මගින් ආදායක් මාර්ග විවරෝ පවතින බව. කිිනොචියේ ආරක්ෂක සේනා ආච්නාාව පති ේජ ජෙන්රාල් නික්ෂංන්කරනවර හතා N ප්‍රවෘති වෙත ප්‍රකාශ කලා. උන්න්නව යුද්හමුදාාවට හමුදා ගත කරන්න. අපි සොල්ධතුන් සමග. එකට ඒ ගොල්පල්ල වැඩකරතු කරන. ශේමට විශාල මුදක් ට පක් වශින ලබෙන. සමහරට ඔන් පවල් පිරිම ඔන්න හබගෙන. ඒගේ ඊ තුළින්. ඒමට පිටාව ජීවත් ගැන ශාල කල තෙ ලබෙනවා විශා විල්ල මති වෙනවා ගයිපොලව ඇැවිල්ල රජකාරි කටු කරන්නට ඉදිල්ලත් අප එක ්‍යාපත කරන්න ඔවුන්ට අවශ්‍ය කරන්නවස්ථාව ලබාදිම කටතු කරනවා. ගොවිපොල කටයුතු වලට උරදි සිට පිරිස් දැක්කූයේ බෙවන් අදහසා. දෙදස් නමය අවුරුදු වං අපපුනරතාාවන වෙලා ඊටපස දාය එලියාව දැන් මමයි ම හස්මනුත් මේ වැඩ කරනවා. තැන් හොඳයි මටත් පඩ හම්ේවා හස්බන්න හම්ේෙනවා ි දැ හදින් ජීවත් වවා. ද උසස් පෙළ එකෙනුම ලබමින් සිටේදී ල්ට කියන්න රංගයා. පසුව හමුදා මගින් පුනරුත්තාපනය ලබා එක නිදහස් වනක්. එහෙම ඉදි තමයි මෙතන රස්සාාව හම්බ වනේ. මේ රැකියාවන් මාසිකෝ රුපියල් පනස්ථාහක ආදායමක් ලැබෙනවා. කිසිම ගැටලුවක් නැතිව රැකියාව කරගෙන යනවා. ්‍රඩර දෙපතා මාට තයිමාතම් පද න දෙදහස් දහයි වසේදී පුනුරුත්තාපන කදවරින් උහුණුව ලබා පිටවගියා. පසුව මේ රැකියාවටවා. දැන් ආර්ථික අතින් කිසිම ගැටලුවක් නැහැ. හොින් ජීවත්වන්න පුළුවන් ආදායමක් මෙතනින් ලැබෙනවා. අසුව දශකී නිර්මාණකරන් ලෙස පැමිණි තරුණ පිරිසට මාර්ගයක් සකස්කරීමට දේශපල්ල පදනමක් පැවතුනද අවසනාවකට අද එවැනි තත්වයක් දකින්නට නොමැති බව සිනමාවේදී අසෝක හඳකමමහතා පවසෙනවා. ඒමතා මෙම අදහස්ඵල කළේ වෙමල් කැටිපේ ආරච්චිකි හම වන්න තව හැ කොම්රේ් කාව්‍ය සංග්‍රාය එලි තැක්වීමේ අවථාව ැක්වමේ. විමල් කටිපාරච්ිගේ හමුමුවෙන් තව හැ කොමරේට් කාවි සංග්‍රහය ඒයේ එළිදක්වුණේ කොළඹ මහවැලිකේන්ද්‍රේද. කලාකරන්නැතුළ විශා පිරිසක් මෙම අවස්ථාව ටෙක් සිට අත රම් අදහස් දැක්වීම සිදුකලේ සිනවේදී අශෝක හඳගම මහතයි. ඔොයාගෙන හරිියයටම ෆස්්ටේ හමක් නෑ නැතක්ගතු ස්කී වැරදිීච තැන් කරාන් ගම්ට හමුෙන්න්න තව හැකි කුන්රේ. මේ විදුුණු බලාපොත්තු පිළිවත් මේ කැින්දත විීච උඩු පටන්ගච දේවල් මැද උුණක් අපිට අපේ වැරජීච තැන් හදාලනකම පීත් කරගෙන පිට යන්න ගමනක් තියෙන කියන එක. ලා පපුත්තු ඇතුකොට පුාම තියෙනවා විමාගේ හොමනා විමල්ගට කමලියන්න වෙලාතියෙ යිඩල්සිටක් නැති සසාමාජයක් ඇඒ කඇතු ඉලගෙන නිකොට විමට පුළුවන් වෙන්නේ විරෝධය පලකරන්න විදරයේ විරෝධයක්යෙක් වෙන නිසාාතියක් වෙෙන්න්නන්න පුළුවන් කමක් තාම හදිලනෑ අවශ්‍ය මෙම කාවි සග්‍රහිට අතරව විමල් කටිියාර්ි ලියූ දෝ විස්සේල සහ නවේ කතාාවන නවකතා වල දෙවන මුද්‍රණයද එලික් වන ලැබවා. ද සඳුන් පියංකර මහතාද දේශනයක් සිදු කළා ශ්‍රී ලංකාව හා කවේට් රාජය අතර දවිපාශික සහයෝගේතාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කවෙේට් රාජී විදේශ කටයුතු ලියෝචජ්‍ය මාතය අලි සුලෙමන් අල්සයින් මහතා විදේශ කටයුතු අමාත්‍ය තෙලක් මාරපන මහතාමුණන කැසුනා. දෙව බදුකරනේ වැලක්වීම සංස්කෘතික ජනමාධ්‍ය අධ්‍යාපනික යනාදී ශේත්‍ර වැසක් සම්පන්ධයෙන් සාකච්ඡා පැවැත්වනා. ශ්‍රමකයින් බදවා ගැනීමමහා, මිනිස් බල සංහර්ධනය යනාදිය පිළිබඳව දෙරට අත ඇති ගිවිසුම් ක්‍රියත්මක කිරීමද මෙහිදී සාකච්ඡාවට ගැනඩා. ක්වේ් නියජත පිරිස විදේශකටයදතු අමාත්‍යංශයේ දීපාර්ික කටයුතු පිළිබඳ අතරේ කළේකම්, සුමිත් නාකන්දල මහතා සහ, නිලදහරින් හමුුවී දෙරට අතර දීපාශික සහයෝගීතාව ගැනද සාකච්ඡා කලා. විදුලි සරවැදීම හේතුවෙන් දැත් අමි වූ තරුණයකු අත් බද්ධකිරීමේ සැත්කමඟට ආධර්පතනවා. හලාවත ජයබිම ප්‍රදේශයේ පදිංචි සුජිත් මදු සංක විසි දෙහවිරදි තරුණේ. වඩුකර්මාන්තය නිරත සුජිත් වැඩබිමකදී විදුලි සැරවැදීමකට ලක් වුණේ මීට මාස කිහිපේකට පෙරයි. හලාවත රෝහලට ඇතුළත් කෙරුණු ඔහු ජාතික රෝහලට මාරුකර එවීමට කටේතු කෙරුණේ අසාධ්‍ය තත්වේ හේතුවෙන්. එහිදී ඔහුගේ අත් දෙක වැළමටට පහලින් කපා ඉවත් කෙරුණා. පාදේ ඇඟිල්ලක්ද මේ හේතුවෙන් ඉවත් කර තිබෙනවා. ඉන්දිියාවේ පෞද්ගලික රහලකින් ඔහුට කෘතිම අත් බද්ධ කිරීමට හැකි පව පවසා ඇතත්, ඒ සඳහා රුපියල් ලක්‍ෂ සියකට ආසන්න මුදලක් වැවෙන බවයි ඔහුගේ දෙමාපියන් පවසන්නේේ. දීවර රැකියාවේ දිරත ඔහුගේ පියාට මෙම මුදල ෑකිරීමට හැකියාවක් නැහැ. එම නිසා මෙම තරුණයාට, ඔතුම අධකක් ලබා ගැනීමට ඔවුන් පරිත්‍යාග ශීරීන්ගේ සහය පතනවා. ඉන්දාවේ ඩොක්ටගෙන කියරතින අධ දෙකන ඇත බද්ධ කරන්න පුළුවන් කියලා ඒ බද්ධ කිරීමට ලොක මුදලක් කයිවෙනවා. ඒ මුදර මආගාවදන ඒකට ඒ මුදල්වලින් හැකි ආධාර කරනවාන ගොඩක් පින්සිද්ධවෙේ. මගේ පුතාර මේගේ කරටක රවිිච නිසා මේගේ උදව්වක් බලාපොරොත්තුෙන් අපි කතා කරන්නේ. මගේ පුතාාවෙනුවෙන් ඕගලන්ට පුළුවන් උදව්වක් කරන්න. ජේෂ්ට පරිපාලන නිලධහරයකු වන උපාලි මාරසිංහ මහතා රචනා කළ ග්‍රන්ථ දෙකක් එළි දැක්වනා. අමාත්‍යෙවරුන් වන අර්ජන රනතුංග රජිත් මධ්‍යම බන්ඩාරයන මහත්තරන්ගේ ප්‍රදහනත්ව වෙනුයි උත්සවය පැවැත්වුණේ. උපාලි මාරසිංහ මහතා රචනා කළ ඉදිරිපත් කිරීමේ ශිල්ප්‍රම සහ පලදායි රජ්‍ය අර්තන ක්‍රමයන ග්‍රන්ථ එලිදැක්වීම, ශ්‍රලංකා සංහවර්ධන පරිපාලනආයතනයේදී සිදු කරුණ. පරිාල ශෂේස්ත්‍රයේ දීර්ඝ කාලීනත්දැකීම් තුලි නු, එ මහතා මෙම ග්‍රන්ථ රජනා කරතිබන්නේ දපති හිටපුල එක ොස්ටිින් පනාාන්දු සේවා නයකතිකින්ගේ බහරකාර අරමුදලේ සබහපති මහින්ද මණිහේවාය මහතුරන් මෙහිදී දේශන පැවැත්තුවා. අමාත අරුන රනතුං නියෝචමතය අනෝම ගමග කියන මහත් මහත්මී නැතු විශාල පිරිසක් මෙමවස්ථාව ටෙක් ප සිටිය. අදාපේ රාජජාන්සේ පළදාාහිතාව සේවාන්ස අධ්‍යාපනාන්සිේ මෙස් සියල්ලගම පලදාාහිතාව ලඟවන්න ඕනු වෙලාවා. අදා පිරතිෙන් ලොකුම චෝදනාව තමයි රජේ කාරයයාලර්ගයා මකාරක්්ෂමතාව මහිතන්නේ එතුම හරි වැදගත්. න්ද දෙකක්දිීලති වඩා උචිත අයතුමා පලදායිතා විෂය සම්බන්ධ ප්‍රදේශකවරයෙක් විදිට බඳවවාගන්නමංකිතුම කටයුතු කන ැතේත්ව දෙන්නපුළුවන් ලොකුම ගෞරු පන් කරන්නේ මද අපිට අවශ්‍ය වෙලාවක අවශ්‍ය කාරයක් කිෂ්ක. පහුගේ කාලේ සමහර නිලධාරෙන්ට කිය දේ කර නැත්තන් ඊ පහද ගෙදරයන තත්වයකටත්තච්ච කාලයක් තිබුණ. අපට මේ අතීතය අමතක වෙලාහුව දෙෙනනක්ට ති මේේ රජාංශේතති නායතන ආරක්ෂා කර වැට පිළිවෙලේ පලදායි තත්ත්වය වැඩිරන්න. උපාල මාරසිහ හත්මය එලළියට දමන ග්‍රන්ථය විශාල සහයක් වීම. ශ්‍රී ලංකාවේ වලි හාතෙත් කලාපය දේශගුණනික තත්ත්වයන් යටතේ වග කළ හැකි නව පලතුරු විශෂයක් හඳන් වවාදය තිබෙනවා. ෘෂිර්මාත්‍යංශය හඳන්වාදුන් මෙම පළතුරු විශේෂය මේ වන විට අගුණ කොල පැලැස එනමීනි අය ගොයිපලේ සාර්ථකව වගා කරෙනවා. ගැක් ෘුට් ෙස නම්කර ඇති මෙම පළතුරු විශේෂය පළමු අවස්සාවේ එළවලුවක් වශින්ද භාවිත කළ හැකි. මෙහි පත්‍රද ආහාරයට ගත හැකි බව ගෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙෙනවා. එමෙන්ම මෙම පළතුර යොදා ගනිමින් විවිධ ආහාර පානවර්ග සකස් කළ හැකි. නි සිරට අත්‍යවශ්‍ර පෝෂ පධර්ථ රැසක් මෙහි අන්තර්ගතයි. ගැකෘුට් වගහ කර ඇති අගුන් කොළ පැලස්ස එරමිනිාය ගොවිපලෙහි සංචාරයකට එක්කු අමාත්‍ය මහින්ද අමරවීර මහතා වගා කටයුතු පිළබඳ සොයා බැලවා මෙම පර්තරු ශේෂය සෑම ගෙවත්තකම වගා කළ හැකි වැල්වශයෙන් වැවෙන බෝගයා. වනා අලියෙක් පහර දීම හේතුවෙන් හැට දෙහැරදි පුද්ගලෙකු බිය කස්තිබෙනවා වැලිකන්ද නාමල් ගම ප්‍රදේශය පදිච්චි එල් එම් දෙසානායක නැමැති පුද්ගලයකුයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. දෙදරූපියකු වන ඔහ, සිවිල් ආරක්ෂක බලකායේ විශ්්‍රාමික ජේෂ්ඨ් නයාමකවරයක්ද වනවා. තමක් ගෙවත්ත අසල පැතිරිමින්ති වූ ගිින්ඩක් නිවාතැමීමට යාමේදී මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ. වැලිකන්ධ ප්‍රදේශයේ ඉදිකරතිබෙන විදුලි වැටවල් අක්‍රියවීම නිසා වන අලි නිරන්තරෙන් ගම්මානවලට පැමිණිට බව ප්‍රදේශවාසීෙන් පවසනවා. පත් වවි දාල කෝට ්‍රරිකල්ලනනි සාමක්‍රී ධර්ම මහා සං සමාවන්න ධර්ම මහා සංග යුක්තක සීතතා සසිවකෝරලේ ප්‍රධාන සංගනායක, පූච ාධෝවිට, පඥාකිතති ස්වාමීන් වහන්සේගේ ශ්‍රදය පිළිබඳ අදාාන පෝජොත්වය අද සිදු කිරීමට නීමමිතයි. පොත්ව දාල මාදෝවිට පඥාකිත ස්වාීන් වහන්සගේ ශ්‍රීදේහ, හෝමාග පුාණ විහාරස්ථාන තැන් පත් කරතිබෙනවා උන්හන්ේගේ ශ්‍රීදේහහි පිළිබඳ ආදහ පඩ ොත්ව, හෝමාගම ල් ඩ නනායික ්‍රීඩාන්ගනයේදී අද පස්වරුව සිදු කිරි මට නීමතයි. එක් දහ නසේ පනස් දෙකවසරේ පැවිදදිියයට ඇතුරත්තු න්හන්සේගේෙන් සිද වූ ශාසනික සහ සමාජමේවර අති මහත්්‍ය. නිදන් හාරමින් සිටි හද්දෙනකු සහ ඊට ආදහර අනුබලදන් පුද්ගලේකෝ, අනුරාධපුර හිදෝ ගම පොලිසිය මගින් අත්තරංගෝට ගෙනැතිබෙනවා. අනුරාධපුර නිළුබෑව ප්‍රදේශයේ ගෙවත්තක නිදන් හාරමින් සිටියදී ඔවුන් අත්තරංගෝට ගෙන ඇත්තේ. ඒ සඳහා යොදාගත් උපකරණනිල් වැසක්ද අත්තරංගෝට ගෙන තිබෙනවා, පොලිසියටට ලැබුණු තොතුරකට අනුව වැටලීම සිදුකෙරුඩා. සැකරුවන් අනුරාධපුර අධිකරණයට ඉදිරිපත්කිරීමට නීවෙතයි. පානදුර ගල්කොඩ ශ්‍රේමහා විහාරස්ථන දෙසය වන සංවස්තරය වෙනුවෙන් පින්කම් මලාවක් ප වැත්වනා පූජ පොතුපිටියේ පඥ්ඥාසේ කර ස්වාමීන් වහන්සේගේ අනුශසනා මත මෙම කටයුතු සංවිධාන කරුණා. ස්වාමීන් වහන්සේ දෙසය නමක් විශෙහි ධානය පිළිගැන්වීමද සිදු කෙරුණා. ත්නපුර දිශ්‍රික්කය පහිටි අති දුෂ්කර පාසලක් වන නිවිති ගල බානකොඩ විද්‍යාලයට නව තූර්වාදන උපකරණ ලබාදීම කොළම ඉසි පතන විද්‍යාලේ හැත්තෑව හැත්තතුන, ආධි ශිෂ්ෂ කණඩාෑම ැදිහත්වීමෙන් සිදුකෙරුණා. එම විද්‍යාලීය දරුවන් විසින්ම සකස් කරගත් තූර්වාදන උපකරණයි මෙතෙක් භාවිත කරුණේ. ඉසි පතන විද්‍යාලී විදුහල්පති ප්‍රේමසිරි ඈපා, ඇත්තව හත්තතුන ආධිශිෂණ්ඩායමි සභහපති, මවින් ප්‍රීනායන මහත්වරුන් ඇතරු පිරිසක් මෙම අවස්සාාවට එක්ව සිටියා. ජාඇල තුඩැල්ල ක්‍රිස්තුුරජ විද්‍යාලේ නව තෙමහල් ගොඩනගිල්ලේඉ කිරීම් ආරභ කිරීම, මාරිෂ් නිකායේ ප්‍රදේශාධිපති, මවින් ප්‍රනාාන්දු සහෝදරතුමාගේ ප්‍රධහනත්වන් සිදුකෙරුණා මේ සඳහා වැකිරන මුදල රුපියල් මිලියන පනහා. පරිගණක එකකයක් පන්ති කාමර පහලවක් මෙම නව ගොඩනගිල්ලේ ස්ථාපනය කිරීමට නියමිතයි. ම්කරුහා ෘර්තිය සමිති සබඳධතා අමාත්‍යංශයටතේ ක්‍රියාත්මක, ජාතික ශ්‍රම අධ්‍යාපන ආයතන, වාර්ෂික, ඩිපලෝමා ප්‍රධනොත්සව, අමාත්‍ය රවින්ද්‍ර සමර්විර මහතාගේ ප්‍රධහනත්වෙන් සිදුකරුණා, ඩිපලෝමාාධරින් පනස් දෙනෙකු සහ, සහතික පත්‍රලාබින් අසූ දෙනෙකු වෙනුවෙන් සහතික මෙහිී පිළිනැවනා. ගංගතුර සහ නායම්වලින් විපතට පත් පවුල් දෙදහස් අටසයක් අතරින් පළමු අධීරයටත පුල් එක්දහස් එකසිකට මුල්්‍යාධාර ලබාදීම ශ්‍රීලංකා රත්කුරුස සමාජී සභහපති ජගත් අබිසිහ මහතාගේ ප්‍රධානත්වෙන් සිදුකෙරුරා. කොළඹ කළුතර රත්නපුර, ගම්පහ සහ කෑගල්ල දිශ්‍රික්කවල ජනතාව වෙනුවෙන් මෙහිදී මූල්්‍යාධාර පිරිණැබුණ. ්‍ර ංකා පොජන පෙරමුණ සංවිධාන කළ මාත්‍ය හමුව කොළඹදී පවැත්වනා පාර්ිමෙන්න්තු මන්ත්‍රී බඳුල ගුණවර්ධන මහතා ඇතුළු කිහිපදනෙකු මෙහිදී අදහස් පල කලා. මහි අංගනය අති දුෂ්කර ප්‍රදේශයක් වන ගින්නෝරුව සේනානිගමට යාමට ඇතිමාර්ගය සංවර්ධනයකිරීම මේ කටයුතු පසුගදා ආරම්භ කරුණා. ඒ සමඟල් රටපුරාසිදු කරෙන යොද්ධ සංවර්ධන ව්‍යාපෘතිවල තවත්තුොරතුරු සංවර්ධන පවත් විශෂාන්කයෙන්. මහියංගෙන සේනානිගම ගම්මානේ පවුල් සියගණනකට යාමට ඇති මාර්ගය දැඩිලෙස අබලන්ப පවතිෙනවා. එම මාර්ගයේ සංවර්තනය කිරීමෙන් සේනානිගමට අමතරව අවට ගම් රැසක ජනතාවට සෙත සැලසෙනවා. තිරසර සංවර්ධන හා ප්‍රාදේශය සංවර්ධන අමාත්‍යංශයේ මුල්ල්‍ය ප්‍රතිපාදන මත රුපියල් මිලියනේකටත් අධික මුදලක් වැ කරෙනවා. මෙම සංවර්ධර කටයුතු ආරම් කරුණේ පාර්ලිමෙන්තුමන්ත්‍රී චමින්ද විජසිරිමහතාගේ ප්‍රධානත්වෙන්. මෙම මාර්ගයේ සංවර්ධනය කරදිීම සම්පන්ධேன், ප්‍රදේශවාසීන් ්‍රජයට ප්‍රසාදය පළ කලා. හමත්ම රිදතාවය පසුවන ගැමියන්ට චමින්ද විජේසිර ඇැත්තුවා මේ ලබා දෙන දායකත්ය සරට පත්තන පුලන් කාරනාවක් බෙහම තුම ස්තුතින්තන ලබාතිී පිල් බද අප ද ගැන ම හැදිල ම ටු පරවා හන කැඩ බෑ මේක පොංක්‍රට් කල හදන්ඩ ැබීම ගැනම් ඇත්තරම චමන්ද ේ න්්‍ර ඇතුළ ආන්ඩේ සිරු නටම ස්තුතින්වනවා මන්ද ඇත්තුම ගෙනපු වැඩ පිල් වල ගැනතිත් රජය ගැනත් බොම සතෝසයි ඉදිරියටත් මේ වගේ වැඩකඩුතු කර ගැනීමට අපි එතුමාගේ සහයෝගගේ පත්තනවා. ඇමිිය වරාෙටියරාව ප්‍රදේශයේ ජනතාවගේ කලක සිට පැවති දුෂ්කරතාවක් මගහරවාදෙමින් ඉදිකෙරුණු පානීිය ජලව්‍යාපෘතිය පසුගියදා විවෘත කරුණා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන ම්ඩලේ අධ්‍යක්ෂ ශාන්ත රත්නායකමහතා අතිනුයි එම ්‍යාපෘතිය විවෘත කෙරුණේ. මෙමගින් ප්‍රදේශයේ ගොවිපවුල් දහසකට අධික සංඛ්‍යාවකට සෙත සැලසෙනවා. ඊට වැෑ කරුණු මුදල රුපියල් ිියන සිනාවයක් පමණ වනවා. මේ ්‍යාපතිය කරලලා අද වසුරස කර නම් මේ මහු පින් මක්සේ අප ස්තුතිමන්තනවා රජයට රජයටටත් ගොඩක් මස්තුති මේ වෙන පෑනකින් අකුරක් ලියපු සියලූම දෙනාට පින් සිද්ධ වෙනවා. පරජයටත් මේ වනුවෙන් කැප විච්ච සියලූම මහත්තරුටත් අප මේ වතුරු ලබාදුන්නට ගොඩාක් ස්තුති කරනවා පින් සිද්ධ වෙනවා. මේ වෙනක කැන්ටගවලඉගිනල්ල වතුර විවේ ජනානත්‍ය පෙත්තුමාන්ට ස්තුතියන්තයවා. වර ගැට අර ගමට ජලය ්‍රබානියම ගැන මමගේ පේ ජනාාවිිම ඇ සියල්ස්ම නිට ගට. පානිය ජලය තිබුණන මනෑ මහඇලින් පවාබිව්වා මේ ලබාදුන් සහයට කරපු පිනට මුළු වරාකෙටියයා ගම වෙනුවම මං ස්තතිවන්තව වෙනවා රජයටට මට මේ වෙලාව කියාගට බැරි සතුටත් තමයි තියයට මොකද ම සෑහෙන් ගෙක් ගාන ගිහින් තමයි ම වත්‍ර බොන්ඩ ගෙනාවේ මොකද මට ජලය තිබුණෙමනේ. දෙවපෝතියාදට අවසා ඔබට සුභ තවසක්. www.ipnnews.lk